जैसे सहावकाश। මෙතන තියෙන සමචතුරස්‍ර ආකාර හැඩ පහක් තියෙනවනේ නේද? ඉතින් අපි හිතමු මේ ඔයාලා කඩදාසි කාඩ්බෝඩ් එකක තමයි මේ හැඩතල ටික තියලා තියෙන කියලා ඔයාලා කන් හිතන්නකෝ. කාඩ්බෝඩ් එක විදිහට තියලා තියෙන්නේ. නේද? දැන් මේක බලන්නකො ගොඩාක් ලොකු ඉඩ කඩක් ගිහිල්ලා මෙහෙම තියෙනකොට නේ. ඉතින් අපිට මේව ලං කරලා ඉඩ අඩු කරගන්න පුළුවන් නේද? ඉත අඩු කරගන්න පුළුවන් දෙයක්. මේ වැතුරට මේක නේද? ඉංගවන්න පුළුවන් නේ. ඕනනම් දැන් මේක අරගෙන ඔය අපිට මේකට හේතු වෙන්න තියෙන. ඒ ඔබේ උඩේ එකක් මෙතනින්ම තියන්න පුළුවන්. නේ? මේකත් අරගෙන අර මේක පහළට වෙන්න මේ මුල්ලට හේතු පුළුවන් හේතු කරන්න. अभी
බලන්නකො එතකොට මේ වටේ ගොඩාක් ඉඩ ඉතුරු නා නේද? ඉතින් මේ හැම හැඩතලයක්ම මෙහෙමයි. එකිනෙකට ලං කරලා දුරෙන් තියෙනකොට අපිට ඉඩ වැඩි වෙනවා. ලං කරාට පස්සේ අපිට ඉඳ අඩු කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ දවස්වල නම් වාඩ පන්සාමලින් දැන් බලන්නකො හැඩල තියෙන්නේ නේ. ඩෙස් පොටු ස්පේස් අපිට ගන්න පුළුවන් ඍජු කෝණ ආශ්‍රාකාර හැඩේ. පුටුව ගන්න පුළුවන් ඕන සමජාතුල අස්ත්‍රාකාර හැඩේ. උඩින් බැලුවොත් නේද? එතකොට ඒව එකට ලං කරලා තියන්න බෑ දැන් මේ වසන්තර තත්ත්වෙ නිසා. ඒ නිසා අපි ඒව ඈතින් ඈතින් තියනකොට මොකද වුනේ? පන්ති කාමරේ ඉඳ ඇහුණා නේ. වෙනදා ළමයි 35කට වාඩි වෙන්න පුළුවන්. අර ලං කරලා තියනකොට දැන් අද වෙනකොට අපිට 20ක්වත් වාඩි වෙන්න නේ බැරි වුණා. ඇයි අර ගොඩක් දුරින් දුරින් කියනවා නේ. හරි. ඒක තමයි ඒ වගේ නිර්මාණ ටිකක් කරන්න පුතේ ඔයාලා කරේ නැත්නම් ඉස්කෝලේ කරේ නැත්නම් ගණිතේ පොතේ අන්තිම පිටු කොටස බලන්න. ඒ ටික කපලා ඔයාලට කරන්න පුළුවන්. කරේ නැත්නම් විතරේ කරන්න. හොඳයි. එහෙනම් අපි මේ ප්‍රධාන මාතෘකාව තමයි මේ සමමිති කරු. ඔතන ඔයාලට මේ හැඩතල ඇතුලෙන් මේ රූපය නම් කරලා රූපයක් අඳින්න ඉඩ තියන්න. ඉඩ තියලා ලියමු. හරිද? ඉඩ තියලා දැන් ලියමු. සමමිතික රූප අඳින්න කියන වල මාතෘකාව. සමමිතික රූප අඳින්න. ඉක්මනට කරමු අපි ඉවර කරමු මේ. සමමිතික රූප නිර්මාණය කර සමමිතික රූප නිර්මාණය කර මේකට පොඩි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. හොඳද? ඔයාලා හත්තක් ගලියන මාතෘකාව. පාට පොල ගන්න මේවත්. මේක සුදු පොලයක්. ඔයාලා පාට පොල ගන්න අරගෙන නවන් මේ නවලා කැමති විදියට මේ වගේ රූපයක් හැඩයක් වල කපා ගන්න කැමති විදියට කපා ගන්න පුළුවන්. හරි. ඔය විදිහ ඊට පස්සේ ඔය මෙතනින් අපි නවලට තියෙන දැන් දිග ගන්න දැන් පාට පොළොව අපිත් කපා ගන්න පළා ගන්න පුළුවන් පාට පොළොව කියන්නේ එතකොට මෙන්න රේඛාවකුත් එනවා. මම මේ රේඛාව වෙනම ලකුණු කරන්නම් මේ විදියට. අපිත් කපා ගන්න ඕනේ සර්. ආයිපා දැන් කරන්න එපා. මෙන්න රේඛාවම ලකුණු කරගත්තා. අර නැවුම් රේඛාව. ඒ නැවුම් රේඛාව දෙපැත්ත බලන්න දැන් ඔයාලා. නැවුම් රේඛාවේ දෙපැත්ත හරි සමානයි නේද? මෙතන ඉඳලා මේ පැත්තයි මේ පැත්ත ඉඳලා මේ පැත්තට සමානයි. කොහොම බැලුවත් සමානයි. ඒක සමාන නම් පුතේ සම්මිතික රූපයක එක ලක්ෂණයක් තමයි ඒක. අනිත් ලක්ෂණය තමයි සමාන වෙලා විතරක් වැඩක් නෑ. සමමිති දැන් මේ නැවුම් රේඛාව දිගේ නැව්වට පස්සේ එකමතේක වැටෙනවා නම් නේද පිටපණින් නැතුව මේ විදිහට මේ එක එකමතේක වැටෙනවා මේ වෙන මෙහෙම වුණොත් හරියන්නේ නැහැ බලන්න මේ වුණොත් හරියන්නේ නැහැ මේ එකමතේක වැටෙන්නේ වෙනවනේ
හිත පැනලා නැහැ එක මතයක වැටෙනවා නම් ඒකත් සමමිතික රූපයක ලක්ෂණයක් ඒ දෙකම තියෙනවා නම් අපිට මේ රේඛාවට නමක් තියෙනවා මොකද නම සමමිති රේඛාවක් එහෙනම් මේක සමමිති රේඛාවක් ඒ දෙකම තියෙනවා නම් විතරයි අපිට එහෙම කියන්න පුළුවන් තේරුණා දෙකම තියෙනවා නම් විතරයි එහෙම කියන්න පුළුවන් මොකද පළවෙනි එක නැවුම් රේඛාවෙන් දෙපොළ සමාන වෙන්න ඕන නැවුම් රේඛාවෙන් නැවුම් විට එක මතයක වැටිය යුතුයි හරිද අපිට එක සමමිතික රූපය හොඳයි මේ වගේම කපල වලට අලවන්න පුළුවන් පාට පොළ වලින් එහෙම නැත්නම් තව වැඩක් තියෙනවා පොළයක් අරගෙන නවලා මැදට දාන්න තීන්ත බිඳුවක් නේ ඊට පස්සේ අපි මෙහෙම හොමද තද කරන්න තද කරලා දිකසර බලන්න එතකොට ලක්ෂණ රූපයක් හැදිලා තියෙවි ඒක දෙපැත්ත සමානද කියලා බලන්න නැවුම් රේඛා ඒ වගේම වේරුණාට පස්සේ එක මතයක කියලා බලන්න මේ හරියට මේ එක මතයක වෙනවා එහෙම වුණොත් ඒක සම්මිතික රූපයක් හොඳයි සම්මිතික රූපයක නිර්මාණය කරන කලින් අපි ලක්ෂණ දෙක ලියාගෙන ඉන්නවා ලක්ෂණ දෙක ලියාගෙන හරි මෙන්න ලියනවා ලක්ෂණ දෙක නැවුම් රේඛාව දෙපස සමාන වී දෙවනි ලක්ෂණය තමයි දෙකට නැමුම් විට එක මතයක දෙකට නැමුම් විට එක මතයක පිළිදීම ඒක ලියා අපි දැන් සමචතුරාස්‍රයක් ගන්න. සෝරි, ඒ ත්‍රිකෝණාස්‍රයක් ගන්න. අදිරුත්‍ය ලඳින්න මේක සමමිතික රේඛා 30ක් තියෙනවා. කායි දෙකයි නේද? දෙකක් තියෙනවා. ඔයාලා කරලා බලන්න. ත්‍රිකෝණාකාර ආකාර හැඩයක් අරගෙන නවල බලන්න. නැවුම් රේඛා දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමමිති රේඛා දෙකක්. समचतुराश्रय अंतिम वाला समचतुराश्रय
මෙහෙම පුළුවන් නේද? මෙහෙම පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණාශ්‍රයයේ වගේම මේ දෙක පුළුවන්. හැබැයි තව අමතර මෙහෙම පුළුවන්. මෙහෙම එහෙනම් සමමිති රේඛා කීයක් තියනවද? හතරක්. සමමිති රේඛා හතරයි. සමමිති රේඛා හතරයි. ඊළඟට ඔයාලා අඳින්න ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් අඳින්න. ඒකේ මේ හරියටම මේ මුල්ලේ සිට මැදට මේ අක්ෂයේ මැදට මේ මුල්ලේ ඉඳන් ඔව් මෙතන මැදට මේ මුල්ලේ ඉඳන් මැදට ආදි රූට් කියලා අඳින්න. ඒ කියන්නේ 3යි. සමමිති රේඛා और बलान में අන්තිම ගම මේ ත්‍රිකෝණාස්ථාකාර හැඩයක් ඉනේ මේකෙ මෙහෙම බෑපු දෙයක් සමජාතිලක්ෂය වගේ මේ මුල් දෙක එකතු කරලා මෙහෙම නවන්න බෑ මෙන්න වෙන වැඩි මොකද වෙන්නේ සමമിതി ක රූපයක තියෙන එක ලක්ෂණයක් ඉතු වෙන්නේ නැහැ නේද මොකද්ද රේඛාවෙන් නැවූ විට එකමත එක වැටෙන්නේ නැහැ සමමිති රේඛා ඔබල මුත්‍යක් අරගෙන මෙන්න මෙහෙම ඔයි අතට නැවුවත් එක මත එක වැටේ මොන විදියට නැවුවත් එක මත එක වැටේ මෙන්න නැවුවත් එක මත එක වැටේ ඒ කියන්නේ තුනේ සමමිති රේඛා තියෙනවා ගණන් කර නොහැකි ප්‍රමාණයක් ඒ කියන්නේ අනන්තයක් කියලා ගණන් කරන්න බැහැ සා අනන්තයක් ගණන් කළ ඉවර කරන්න බැහැ කොහොම නැවුවත් මේ වලත් කරලා බලන්න
එක මත එකක් වැඩිනවා දෙපැත්ත සමානයි. හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් වෘත්තයේ සමමිති රේඛා අනන්ත ප්‍රමාණයක් අනන්තය වඩා මැදි පිටක් කියලා දීපයක් ඇඳලා පෙන්න මැදි පිටක් කියලා මොනවා නම් දීලා අතව වරදිනවා ඒ ඔක්කොම යන්නේ මැදි මේ හරි මැදි අනන්තය ප්‍රමාණයක් रेखा මෙන්න ගෙදරවඩක් අපේ පාඩම ඉවර කරන්න යන්නේ ගෙදරවඩක් පාඩමින් ගෙදරවැඩේ homework සමමිති රේඛා නොමැති හැඩ 10ක් අඳින්න. කොහොම කරත් සමමිති රේඛා අඳින්න බැරි ඒවා 10ක් අඳින්න. හොඳයි. එක සමමිති රේඛාවක්වත් නැති ඒවා. දෙවනි ගෙදර වැඩි. සමමිති රේඛා එකක් පමණක් ඇඳිය හැකි හැඩ පහක් අඳින එකයි එකක් අඳින්න පුළුවන් කල්පනා කරලා අඳින්න that is good again no nay නෑ ඔයා ෆොටෝස් එවන්නේ මට ෆොටෝස් එවන්න हाफित है मैं ऐसे बात नहीं हाफित है नहीं लगा वहीं तो नीति तो कोई समारु ने सर सर माम पापा इसे ले पार्ट में दिया इन्होंना
එහෙනම් අපේ අදට පාඩම් එක අපි අවසන් කරමු මේ පරිසරයේ පාඩම තමයි පුතේ වැදගත් පුතේ නෑ පරිසරයේ පාඩම් එක කලින් නැහැ අද ඒකේ මම වැඩ ටික වලට එවන්නම්